බොක්සිං කියන්නේ මගේ ජීවිතේ ඊට එහා කිසි දෙයක් නෑ. ගමෙන් හැදිච්ච ගමෙන් ආපු කෙල්ලන්ගේ දක්ෂතා මට ඒ ගැන ඉතාම ආඩම්බර වෙන්න. මිටිකල දෑත් තුළ කැටිකරගත් ලේ දහදිය සහ කඳුළු සඟවා ක්‍රීඩාවට පූර්වාදර්ශයක් වූ ඇයගේ ජීවන ගමන දෙස හැරී බලමු. ඇය අනුෂා කොඩිතුවක් වූ ඇතරම අනුෂා කොඩිතුවක් කියන්නේ මහ ලොකු චරිතයක් නෙවෙයි. මං හිතන්නේ පොඩි ගමක හැදිච්චි වැඩිච්චි ගොඩක් දුක්කම් කටුලොලට ජීවිතේ මූුණ දුන්න තවත් එක් ගෑනු ළමේ. නමුත් මම මගේ පොඩි කාලේ ගතකරේ ඇත්තරම මේ මං හිතන්නේ ගෑනු ළමෙක් විදිහට නෙමෙයි. මොකද මං හැම වෙලේම දුවනවා පයින්නවා ගස්වල නගිනවා ඒ වගේ ගොඩක් රණ්ඩු සරුවල් කරගන්නවා ඉස්කෝලේදී ඒ වගේ ගමේ වෙල්ලිපනැල්ලේ දුවලා හැදිච්චි වැඩිච්චි එක්කෙනි. මගේ අම්ම තාත්තා මට නංගි කෙනෙකුයි අක්ක කෙනෙකුයි තමයි හිටියේ. අපි සාමාන්‍ය පවුලක සාමාන්‍ය විදිහට ජීවිතේ ගත කරගෙන ගිය පවුලක්. එදිනදා අම්මලත් එක්ක කාලා බීලා අම්මලා කියන දේ අහගෙන සෙල්ලම් කරගෙන සාමාන්‍ය විදිහට අනිත් මිනිස්සු වගේ ගත කරපු ජීවිතය තමයි ඇත්තරම මට තිබුණේ. මං ඇත්තරම මගේ පාසල් කාලය ගැන කතා කරද්දී මම ඉස්සල්ලාම ගමේ ඉස්කෝලේට තමයි ඉස්කෝලේ ගියේ. මං හිතන්නේ අවුරුදු 3ක් විතර තමයි ගමේ ඉස්කෝලේට ගියේ. මම ඉස්සල්ලාම ඉස්කෝලේ ක්‍රීඩාවක් කියලා කරේ උස පැනීම. මට මතකයි අපිට චූටි ග්‍රවුන්ඩ් එකක් තමයි ඒ ඉස්කෝලේ හිටියේ. ශාලාවල් දෙකක් විතර තිබුණේ ඉස්කෝලේ. ගොඩක් පොඩි ඉස්කෝලයක්, ගොඩක් ළමයි හිටියෙත් නැහැ. මම වැලක්, ඒ කියන්නේ කැලේ තියෙන මදු වැලක් දෙපැත්තට තීචලා දෙන්නේ අල්ලලා පැනපු මතකයක් තමයි මට ඇත්තටම මේ ක්‍රීඩාවට පැමිණීමේදී තිබිච්ච මතකේ එච්චරයි. මොකද මං ඇත්තටම පිරිමි ළමෙක් එක්ක මං චූටි කාලේ දිව්වත් ගහගත්තත් මොනවා කරත් මම තමයි කලින් කරන්න ඕනේ, මම තමයි ඉස්සල්ලා කරන්න ඕනේ කියන අයිඩියා එකක් හැම වෙලේම මගේ ඔළුවේ තිබුණා. මම දන්නේ නැහැ ඇත්තටම මේ කොහෙන්ද ආවේ කියලා. මං ඉතින් ඒ වගේ ඒ කාලෙදිත් හැම වෙලේම එක වෙන්නේ කොහොමද කියන එක තමයි මගේ හිතේ තිබුණේ. අධ්‍යාපනයේ පැත්තේ ගත්තොත් මම ලොකු උනන්දුවක් තිබුණා ඇත්තටම අධ්‍යාපනයේ. ඒ උනන්දුව කියන්නේ මට ඒක මේ මට දැනෙන්න තිබුණේ නැහැ උනන්දු වෙන්නේ කොහොමද කියලා. මට ලොකු අධ්‍යයනයක් ඇවිල්ලා තිබුණේ නැහැ. මට කවුරුත් මාව ගයිඩ් කරෙත් නැහැ. සාමාන්‍ය අක්කා ඉගෙන ගන්න විදිහට මමත් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි අපි පාසල් ජීවිතේදී අපි හොඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටියට ඒ කාලේ මේ හිටියා කියලා මම දන්නවා. ඒ ඩිසිප්ලින් එක මං අදට කම්පයර් කරද්දි මට තේරෙනවා මම හොඳ ඩිසිප්ලින් එකක් තියන් ආපු ශිෂ්‍යෙක් ඒ කාලේ කියලා. මගේ ඇඩ්වාන්ස් ලෙවල් මම මියුසික් කරේ. මට කැම්පස් යන්න පුළුවන් වුණා. නමුත් ඒක ජීවිතේ හොඳ පැත්තට හැරුණා කියලා මම අද විශ්වාස කරන්නේ. අධ්‍යාපනය ලැබපු ඉස්කෝලවලදීත් මම ඉතිහාසයේ රඳවන්න පුළුවන්, ඉතිහාසයේ ලියලා තියන්න පුළුවන්, සමහර රන් අකුරින් ලියන්න පුළුවන් ඒවා මම ඇත්තටම කරලා තියෙනවා. ඉතින් ඒ ගැන මම හැම වෙලෙම ප්‍රවුඩ් වෙනවා. මොකද මම ඒ ඉස්කෝලේට යද්දී ඒ ඉස්කෝලේ කවදාවත් ඕල් අයිලන්ඩ් මීට් එකක මෙඩල් එකක් තිබුණේ නැහැ. හැබැයි මම ගියාට පස්සේ මම ඕල් අයිලන්ඩ් මීට් එකක මෙඩල් එකක් අරන් දුන්නා. ඒක ඒ ඉතිහාසයේ ලියුණා. ඊට පස්සේ ඒ ඉස්කෝලේ සංගීත වලින් කවදාවත් කවුරුත් යුනිවර්සිටි එකට තේරලා තිබුණේ නැහැ. හැබැයි මම තේරුණා. පීනුවා හොඳට. ඒ කියන්නේ මට දැන් පීනන්න බෑ. මං ඒ දවස්වල මේ වුණාට ඒ වගේ රිස්කි වැඩ කරලා තිනවා. නිත්‍ය කොයි දුවන ඒවනම් මම ඒ කියන්නේ මුළු ගමේ මගේ ගම සාමාන්‍ය ලොකු ගම මට ගම වටේ දුවලා එන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. මට මේ මගේ ග්‍රවුන්ඩ් එකේ මට නොපෑගෙච්චි තනකොළ ගහක් නැතුව තරම් සහ නොපෑවෙච්චි ගල් කැටයක් නැති තරම් මම මේ ග්‍රවුන්ඩ් එකේ දුවලා තියෙනවා මේ අවුරුදු 10 15ට. හැබැයි මං එහෙම කරේ එදා මට ගල් අගල් වලවල් කටු අරවද මේවද ඔය දැන් ළමයි සරෙප්පු දෙකක් නැතුව එළියට වබ්බහින්නේ නැහැ. මට එහෙම එකක් තිබුණේ නැහැ. මට සරෙප්පු දෙකක් මං දාන්නත් නැතුව ඉති ඇත්තටම. ඒ ගම අද වෙනස් වෙලා, ඒ ගම වෙනස් වෙනකොට මාවත් වෙනස් වුණා. නමුත් මට ගමේ මතකය, ගමේ තිබිච්ච පරිසරය, ඒකෙන් තමයි ලැබිච්ච දේ මට කවදාවත් මේ අමතක වෙන්නේ නැහැ. ඒක තමයි මගේ සාර්ථකත්වයේ එක පියවර එතන තමයි හැදුනේ.
ඔයාලා මං ඉඳින දුක් දිනකෙන් හතර එකක්වත් විඳලා නැහැ. ගෑන් ළමෙක් වුණාම මං හිතන්නේ දෙමාපියන් ගොඩක්ගේ දෙමාපියන්ගේ රැකවරණය ඇත්තටම අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය වෙලාවෙදී මට දෙමාපියන්ගේ රැකවරණේ තිබුණ නැහැ කියලත් මට මගේ ජීවිතේ මට පොඩි පසුබෑමක් තියෙනවා කියන්නේ මට. ඇයි මට ඒ කාලේ මගේ දෙමාපිය මාත් එක්කම හිටියනම් මම ඊට වැඩි දුරක් ගමනක් යනවා කියලා සමහරලාට කණ්ඩ තිබිච්ච නැති දැනුත් තිබුණා. ඒ කියන්නේ අපි පිටායත් එක්ක ඉද්දි දෙමාපිය වගේ අපිට සලකන්නේ නැහැ පිටාය. එතකොට මට හිතුණා මට කෑම බීම නැතුව ගියා මගේ ඇඟපත මේ අද මම බොක්සිං ජීවිතයට ආවට මට එදා ඒ වගේ දේවල් ඒ එන්වයරන්මන්ට් එක මට හැදුන්නේ නැහැ කියලා මට සැකයක් තියෙනවා ඉතින්. සොල්ට කඳුළු ආවා ඉතින් හැම වෙලේම ආවා ගොඩක් දුරට ආවා. අදටත් මේ හරි ඉක්මනට ඇද්දිකට කඳුළු එනවා. ඉතින් මගේ මේ ගහගන්න හිත මේ හදාගත්තට අර ගොඩක් සමහර තැන්වලදී හිත හදාගන්න හරි අමාරුයි. ඒ කියන්නේ මේ මාර සෙන්සිටිව්. තංගාල තව කෙනෙකුගේ දුකක් වුණත් මගේ වගේ දැනෙනවා ඒක පාට. වැඩිම දුක හිතුනේ තාත්තා නැති වෙනවා. තාත්තා හරි හොඳයි. ඒ කියන්නේ හොඳයි කියන්නේ අම්මා නැති කාලේ අම්මගේ දේයි තාත්තගේ දේයි දෙකම එකට කරා යා. ඒ හින්දා ඉතින් එයාගේ අර එයාගේ මේ වැලියු එක කියන්න බෑ. ඒක තමයි ඉතින් ලොකුම ඉන්සිඩන්ට් එක. තාත්තා නැති වෙනකොට තේරුම් අරන් හිටියේ නෑ අපෙන් ඔච්චර දෙමව්පිය ඉක්මනට අපෙන් ඈත් වෙනවනි කියලා. ඒ දේ තේරුම් අරන් හිටියේ නෑ. ඒ ෆීලිං එක මගේ ඇඟේ තිබුණේ නෑ. නමුත් මම මේ දැනගෙන හිටියා ජීවිතේ මේ අපි මේ කොච්චර දේවල් කරත් අන්තිමේ අපි හරි ඉක්මනට අපි එක එක්කෙනාගෙන් අපි මේ මේ අයින් වෙන්න වෙනවා කියලා තේරුම් අරගෙන හිටියා. මම මගේ තාත්තගේ මගේ දුවෙක් හැටියට ඒ කියන්නේ මගේ තාත්තගේ දුවෙක් හැටියට මට කරන්න පුළුවන් යුතුයකම් මං හිතන්නේ මං නොපිරිහෙලා ඉතුරු කෙරුවා. මම මෙඩල් ගෙනාවා මම ජොබ් එකක් කරා මම වාහනයක් ගත්තා මං ගෙවල් දොරවල් හැදුවා ඈ එයාලට සැප සම්පත් දුන්නා එහෙම හිතන්නකෝ. ඉතින් මම ගෙදර මේ තව අවුරුදු 18 19 වෙද්දී මම ඔවා කරලා ඉවරයි කියන්නේ. ඉතින් සෑහෙන මේ අපි ජීවිතේ සතුරු අපි සල්ලිමත් නෙමෙයි ගෙවල් දොරවලුත් නෙමෙයි හැමදේම නෙමෙයිනේ. හැබැයි අර දරුවෙක් විදිහට රටේ තොටේ කියන්න ගත්තා ටීවී වල පෙන්වන්න ගත්තා පත්තර වල යනවා මිනිස්සු මේ රෙකග්නයිස් කරනවා නේ රෙස්පෙක්ට් කරනවා. ඇඩ්වාන්ස් ඒ ලෙවල් කරලා ඉවර වෙද්දි මට ජාතික මට්ටමේ මෙඩල් තිබුණා. ඒ කියන්නේ ඇත්ලටික් කරන ඒ කාලේ ජාතික මට්ටමේ මෙඩල් තිබුණා. මම හොඳ රනර් කෙනෙක්. එතකොට මම හොඳ ජැවලින් ත්‍රෝ කෙනෙක්. එතකොට මම හර්ඩල් එක හොඳට කරා. ඒ වගේ කරපු හින්දා මේ පැත්තේ මාව දැන අඳුනගත්තෝ හිටියා. නමුත් මේ හිතේ තිබුණ කවදා හරි හොඳ ජොබ් එකක් කරනවා හොඳ පඩියක් ගන්න මොනවා හරි ඒ වගේ හොඳ තැනකට ගිහිල්ලා හොඳ ඩෙසිග්නේෂන් එකක් යටතේ වැඩ කරන්න හිතේ තිබුණා. මොකද මම දැනගෙන හිටියා ඒ ලෙවල් හොඳට කරා මේ රිසල්ට් එක මොනවා වුණත් මම හිතුවා මොකක් හරි chance එකක් කොයි වෙලේ හරි ලැබෙයි කියලා. ඉතින් ඔය අතරතුරේදී තමයි මේ අපේ මේ පන්නල සිමුලයි නායතනයට මට ආරාධනාවක් හම්බුනේ මේ රග ගහන්න ඉන්න කියලා. ඇය ඒ දවස්වල ඉතා ලාබාල පීඩිකාවක්. ඇය පාසල් වියේදී ඉඳන්ම ක්‍රීඩා උණු කරගන්න ස්ලිම් ලයින් ආයතනයට පැමිණියා. මම ඇගේ විශිෂ්ටතාවය එවෙලෙම අඳුරගත්තා. අවුරුද්දකට විතර පස්සේ MA ස්ලිම් ලයින් ආයතනය මර්කන්ටයිල් රග්බි ක්‍රීඩාවට එළඹුණා. එදා අපිට රග බෝලයක් දැකලා නැති ක්‍රීඩිකාවන් කිහිපයක් අඳුනාගෙන ඔවුන්ව රග ක්‍රීඩාවට මම යොමු කළා. මං රග ගහලා තිබුණේ රග ගහන්නේ කොහොමද කරන්නේ කොහොමද කිසි දෙයක් නැහැ. හැබැයි මේ ඇවිල්ලා මේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ප්‍රැක්ටිස් කරලා ලංකාවේ පළවෙනිම මේ රග කණ්ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මට ශක්තිය හම්බුණා. ඉතින් ඔහොම ආපු ජීවිතේ එක තැනක ඔහොම නැවතිලා මම යම්කිසි කාලයක් ට්‍රේනින් කරගෙන ඉද්දි මට ඩයන් ගෝමස් කියන මේ උත්තමයන් මට ආරාධනාව කරන බොක්සිං ගහමු කියලා
එතකොට අර මං ඇත්තරම කිව්වා වගේ මම ඔය රග බෝලේ දැක්කේ නෑ වගේම තමයි මං ග්ලව්ස් දෙයක්වත් දැකලා තිබුණේ නෑ.